දසකල් පානක කන කන හර කරන තවත් මට හෙල් රන්ටබ ම් විියක් එ අදබි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධිකරන මනවෛද්‍ය විද්‍යාව කියන්නේ මොකක්ද ඒකත් එක්ක තියෙන ඉන්සන් ටිෆන්ස් නීතිය හමුවේ උමතු භාවය කියල කියන්නේ මොකක්ද කියන දේ ගැන කතා කරන්න ඒකත් එක්ක සම්බන්ධලති රනිකන්සෙපස් කීපයක්ගලත් කතාර බලාපොත්ව වන අද පිත්තක එකතුවෙන විශේෂක්ත මනෝ ෛද්‍යවරෙක් වන ශිෂක්ද අධිකරන මනුවෛද්‍යවරයෙක් වන ඩක්. ඇන්ජලෝ ඩියල්විස් මහත්මය. අපි ඇතුමාව මේ වැඩසඳහනු සාදරෙන් පිළිගන්නවා ඔවස්බ දක කිය පාන ො හදිරනට යකතුරන තවත් මෙට හෙ රවන්ට විඩිය එකක් එක් අද අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ. අධිකරණ මනෝවිද්‍යාව සම්බන්ධෙන් ඒකත් එක්කම අධිකරන මනෝව විද්‍යවරයෙක් වෙනවයි කියන්නේ මොකක්ද. ඒගොල්න්ගේ තියෙන කාරය භාරය මොකක්ද ඒ වගේ අපි සමරවට හදන ඉන්සනට් ිෆන්ස් කියල වචනය කියන්නේ අධිකරණයේදී උමතු බව ප්‍රකාශ කරලා ඒකෙන් නීතියේ එහෙමලත්තන් අධිකරණයේ දී කොයි විදිහටද ඒ තමුන්ට බලපාන්න කියලා. ගැන කතා කරන ද පික් එකතු වෙන ඩක්. ඇන්ජලෝ ඩියල්විස් එතුමා විශේෂක් දිකරන මනව වෛද්‍යවරෙක් අපි එතුමම සාදරෙන් පිළිගන්නවා ොම වැටස්රාණ සම්බන්ධි කර ගැනීම සම්බන්ධයෙන් වෛද්‍යතුමන අපිට ඔබතුමා ගැන පොඩ්ඩක් විස්සර පොඩ්ඩක් කියනවාන ම කොළ භේෂද ්‍යාල සමයි මගේ වෛද්‍ය උපාතිය ලබා ගත්තේ ඊට පස්සෙදදා සට අවරුද්ධ ම මනෝෛද්‍ය මනෝවෛද්‍ය විද්‍ය වගෙන ගැනීමට ප්‍රවේශ වනා දෙදාසෙ කොල මම එ කටයරු සම්පූර්ණ කරලා මගේ පශ්චාත් උපාද්ධීයේ කොටසක් වන වි විෂජණ පුහුණුවට ආස්ට්‍රේලියාවට පැමිණයා එකදස් දොල හද අස්දාාහතර කාලය ඇතුළත ඊට පසිද ස්ථාහතර අවරුද්ධි ම බූ් සටිකෂන් කිය ලාම් ඒක ලබා ගත්තා අධකරන මනවෛද්‍යවරයක් හැටියට දැනට මම ඕස්ට්‍රේලියාවේ ෆොනන්සිිකය කියෙනා එතනේ මනවෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. එතකොට ඔබ ඒ අතන එවැෙන කරන්නේ අධි විශේෂක් අධරන මනෝවෛද්‍යවරේගේ කාර්භාරය තමයි ඔබතුමයිටු කරන්නේ. එතකොට මේ දැංගපමකිව විශේෂක්ති ධිරන මනවයිද්‍යෙක්. විදිහට වැඩ කරනවා කියලා මොකක්ද මේ විශේෂක් අධ මනොවෛදවරය කියන්නේ. ඕකට අපි ඉංග්‍රීසින්ක යන්නේ ෆෝරන්සික් සයිකය ක් සයිට්‍රිස් කියලා ෆෝරන්සික් කියන වචනය අර්ථය මයි ලටින් වචනයක් ෆෝරම් කියනවාචනය ෆෝරම් කිය හැඳන්නුව අධිකරණයක් කියන එක තකොට අධිකරණයකට කොහොමද මනෝද්‍ය වෛද්‍යවරයෙක් දායක වෙන්නේ. කිය කටයුත තමයි මහිතැන මෙතැනදී ඔය බලාපරොත්තුවෙන්නේ. එතකොට මගේ පස් රැකියාව තමයි යම් කිසි කෙනෙක්ක ඕහගේ මාන්සික රෝග තත්ත්වය නිසා ය ක්‍රියාවක නිරත වෙනවා මේ ක්‍රියාව ඒ රටේ දණ්ඩනීති සග්‍රහයට විරුද්ධනං ඔහුට චෝදනාවක් කෙල්ල වෙනවා. නමුත් සාමාන්‍ය පුද්ගලේ අධිකරණයකට ගිහිල්ලා. ඒ අධිකරණය සමඟ දනු දෙනු කරන විතියට වඩා විශේෂත්වයක් දක්වන්න වෙනුවවා මල් මාංස්කරෝගයයක් තිෙන කෙනෙක් අතිකරණය ටිගියාම එක එක පැත්තක්. අනික් පැත්තතමයි ඔහු ඒ ක්‍රියාවේ නිරතමන වෙලාවේ මාංක රෝගයකින් පැලුුණනං අපි කල්පනා කරන්න ඕනේ ඇත්තටම මේ පුදගලයාට දඩුවන් දිය යුතුද ඒම නැත්තං ඒ පුද්ගලයා රෝගෙ නිසාන මේ සිද්ධ වනේ දඩුවන් දෙට වඩා ඔ ඒරෝ ඔවටවෑට. ඒරෝගයසානිිපර ගැනිිපුරු දෞකිරීම තමයි අවශ්‍ය වෙනට ඒගේ අවස්ථාවක තමයි මයි තැන අධිගන්න මනවද්‍යවරේ අවශ්‍ය වෙන්නේ මොක අධිකරණය කියැන නීතිය සම්බන්ධ දෙයක් වෛද්‍ය විද්‍යාව කියන්නේ විද්‍යාවක් ඇතු කොහොමද මේ දෙක යා කරන්නේ. කොහොමද දෙගොල් අත්තර තියෙන්න ගනු දෙෙනුව වඩාත් පහසුවෙන් කරගන්න ඒ කටයුත්තර තමයි මම ඉදිරිපත් වෙන්නේ. එතට මම තමයි අපි ගන පාලමක්ක වගේ කරෝගී පුද්ගලයා සහ අධිකරණය අතර. දැන් එතකොට ඒක තමයි අපි බරෝස් ට්‍රෝක්ෂලින් කතාකරොත් ෆොරන්සික් සයිකටස් කෙන අධිරන නොවයිද්‍යවරෙක්ගේ කාර්ය භාරය වෙන්න. එතකොට මොන මොන විදිහට ද එදිනදා කාරය භාරය රැදෙන්නේ මොන මොන විදදිහටද මොනවනගේ තැන්වලද දැග සාමන ජෙනලල් ඩල් සයිකේටිස් කෙන එක කියැ අපි කියනවන්නේේ සාමන ඩිහිටියන්ට ප්‍රතිකාර කරන මනෝවෛද්‍යවරයෙක්. මොනක් වෙලාවට ඉස්පිරිතාලේ හෙමනත්තං කලිනිික් එකක එම ප්‍රයිවත්ෙක්් එක හමතමයි වැඩ කරන දන්. ඔබතුමා වැඩ කරන්නේ එහමන ඔබතුමා හා සමානධිකරන මනෝව අෛද්‍යවරයෙක් කාරයබාර ඉටු කරන්නේ මොනවගේ තැන්වලද, ඒ වගේම ස්පෙසිෆිකලි විශේෂිත දේවල් මොනවාද කරන.ව වහර අධිනුෂදැන් සාමාන්‍යයෙන් අධිකන මනවදිවරක් ස්පරිතාලවල වැඩකරන අවස්ථා තියෙනවා උදාහන හැටට අංගොඩ මහරු අලේ අධිකරන වාට්ටුවක් තියෙනවා. තරේ අධිකරන වාට්ටු ඒ අමං වැඩ කරල තියෙනවා දැන්ට තවත්ම අධිකට මනවද්‍යවරෙක් වැඩරනවා තොර ස්ප්‍රරිතාල වැඩගන අවස්ථා තියෙනවා. නමු ීට අමතරව බන්ධනාගාරවල වැඩකරන අවස්ථා බොහොමයක් ති නො දැනට මගේ රැකියාව සීට අසුවක්ම මං වැඩ කරන්න බන්ධනාගාරය ඊට අමතරව අපන කමියනිිටිවර් කියල එමනැත්තං සමාජයතුද වැඩකරන අවස්ථා තින උදාහරණයක් කැටියට මාන්සික රෝගයක් තියෙන කෙනෙක් යම්කිසි දඩු වරදක් කරලා. ට උසාාව්‍ය තිීරණ කරොත් මෙයට අපි දඩු මක්ද නොවෙනුවට හඩට ප්‍රතිිකාරකිරීමටය පිසුද්ධනම් වන්න කියලා එතුකොට ඔහුව ඔහු සිරගත්‍රයන්නේනෑ ඔහු යන්න සමාජයට සමාජය තුළ ආයියම් කිසි පුද්ගලේ කොහු බලන්නවන යම්මි පුද්ගලෙක් කොහුට බෙත් හරියට යනවද කියල බැලෙන්න්නවන තරයි ඔොක්ොමකරන්නේ සාමාන්‍ය මාංසික මාංක විශක්නයොත් කරනවා නමු අධිරන වෛද්‍යවරයකුටත් ඒ වගකීම පැවැරණ අවස්ථා තියෙනවා. ඊට අමතරවස් විශේෂ රෝහල් තියනවා අපිඒෙන ෆෝරන්සිි හස්පිටල්ස් කියලා. තොට ඒ රෝහල්වල රෝහල්වල ඉන්නේ සාමාන්‍යෙන් අධිකරණය විසින් විශේෂ නියෝගයක් දෙනවා මේ පුද්ගලයාාව සිර කඳවරක්‍රත්තියාගන්න බැහැ ඔහ වි විශෂ රෝහ කරදන්න වන්න න ොරන්සි කොස්පටි නඳදන්න වන කිය ොට යෝග අස්ථාවක මාංසික වෛද්‍යවරෙක් වැඩ කරන්න වෙනවා ඒ වගේ ස්ථානවල. ඊට අමතරව උසාවිවල වැඩකරපු අවස්ථත් මට මතක් වෙනවා. උසාවියේ පොලිස්ත්ත රඟගට ත් පුද්ගලයක සාවි දිරිපත් කරපු ගමන් සමරලාවට හොගේ දැඩි මාස්කරුවක තත්ව ඇති බුණුත් ඔහුට උසාවියට හරි කටුත්තරයක් දෙන්න බෑ ඇතකොට උසාවියට ගැටලුවක් වෙන්න පුළුවන් ඇයි මේ පුද්ගරය මේ විදිර හැසිරෙන්න්නේ කියල උසාවියට කෙලම්ම දායයික වන මාංස්ක වයිද දුුරුත් අධිකරන මාංස්ක වයිද දුරුත්තිවා ඔ ඊට අමතරව දැන් ැන් අපි සමහරලාටටීව එකේදී ෆිල්ම් සුලහෙම දකිනවා දැන් අධිකරණයට ග හිල්ලලා සාක්ෂි දෙන අවස්ථා ඒ වගේ අවස්ථාත් ඒ වගේ අස්ථාවට තොබතුමාර මුුණ පාන වෙලා තියෙනවාද ඒේ වගේ ඒ වගේ දේවලුත් ඔබතුමායි කාර්භාරයට අයිති වෙනවද ඔව ඉති අපි කරන ලොකු රැකියාවල්කු කොට සක්තමයි අධිකරණට වාර්තා සපයන එක ත අධිකරට වාර්තාවක් සපයන්නේ විශේෂක්ෂ සාක්ෂිකරුව හැටියට තුටේ වගේ වෙලාවක ශක්ෂික කැඳවීමක් වුණොත් අධිකරණයට ඉිල්ල සාක්ෂි ලබාදීමට අපි බැඳිලා ඉන්නවා. ඒකත්ත අපි ඊළඟට තා කරන බලාපොත්තු වෙන දෙයක්ත් තමයි මේ ඉන්සනට ඩිෆෙන්න්ස් ගැන කියන්නේ උමතු බව අධිකරණය යටතේ නීතිය හමුවේදී උමතු බව කියන්නේ මොකක්ද කියලා. අපිට ඒක ගැන පොඩ්ඩක් විස්සර කියන්න පුළුවන්ත මේක සම්බන්ධ තියන ඉතිහාසයයි කන්සෙප්ට එකක් විදිහට මේ විශයක් විදි ස අදහසක් විදිහට පරිනාමය වනේ කොයි විදිහටද ඒ වගේම දැන්තියෙන තත්ත්වය යටතේ මොනමොන වගේ දේවල්ද වෙන්න කියලා. ඔ එක බොහොම බොහම ඉන්ට්‍රස්ටිං සංකල්පයක් මේ උමුතු බගන තැන්ස්තැන්ටි ඩිෆස් කිය එක සාමාන්‍යෙන් නීතිය තියෙන බොහොම ෆන්ඩමෙන්ටල් බොහොම මූලික සිද්ධාන්තයක්තමයි යම් කිසි පුද්ගලයට වරදක් පැවරෙන්නේ ඔහු විසින් ඒ පිළිබඳව සිතා මතා ඇයිදේ සිදුකොළොත් කියන සංකල්පය තියවා රි ඉංග්‍රීසියෙන් කියනවා in uh, Volness and intent scale. තකොටට යම් කිසි පුද්ගලෙක් මාංසිකරෝගයින් පෙළෙනවනන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඔගේ මාංසික රෝග තත්ත්වය නිසා ඔොහෝට වරදක් තමාතෙන් සිද වනා කියන්න දැනුම කොච්චරපමාණයක් තිබුණාද කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන් කෙනෙක්ක උසාවින් අහන්න පුළුවන්. ඒ වගේම... සාමන්‍යෙන් අපි ගිනෝ සිවිලයිස් එම ශිෂ්ට සමාජයක තියන ලක්ෂණයක් තමයි. ඕනේ ඕනම නීතියක යම්යම් අවස්ථාවලදී වරද සිදුුව වනා වනත් සමාවදීමක් එමැනැත්තං දඩුවම ලිහිල් කිරීමක් තියෙනවා. එතකොට ඉන්සන්ඩිඩවෙන්ස් නැතං උමුතු බව කියන්නේ ඇත්තටම දඩුවම ලිහිල් කිරීමට තියන එක්තරා, ේ එකතුර කෙනෙක් අහන පුලුවන් එතුකොට මාංන්සික රෝගයක් ති බිච්ෂ පාමණින්ම කෙනෙක්ව මේ දඩුවෙන් ලිගිෙනනවාද. එතුකොට මේ සංකල්පය එක එක රටවල්වල එක එක දඩ නීති සංග්‍රහවල නොයෙක් විදිහත අර්ථකතනය වෙනවා දැන් ලංකාවේ දන නී සංග්‍රය ගත්ොත් දඩ නීති සංග්‍රහයයේ හැත්ත හත්වෙනි කොටස තමයි මේ සම්බන්ධයෙන් කතා කරන්න උමුතුබව සම්බන්ධයෙන් එතකොට ඒක යම් කිසි විද්‍යකට මේ මුතු බව විසර කරලා තියෙනවා එතකොට මානසික රෝග වෛද්‍යවරේ කැටියේට එමනත්ත අධිකන මානුස රෝග වෛද්‍යවරේ හැටියේට මගේ කරතාාව්‍ය තමයි මම පුද්ගලෙක්ව නිෙඩික්ෂණය කරනවාන ම බලන්ඩෝනේ හැත්ත හත්වෙනි වගන්ත යටතේ තියන ඩෙෆිනිශන එකට එෙම ඇත්තක විස්සර කරලා තියෙන විදිහයට මේ පුද්ගලයාට ඒමාංක රෝගය තියවාවද කියලා තර්මාංසික රෝගය ඇතිබිචි පම පමණක්ම මදී. ඔට මාංසික රෝගය තියෙන්න්නත් ඕන එමාන්සික රෝගයෙන් නිසා ඔහුට ඒ කරන්න කරතවවය ගැන දැනුම නැතිවෙන්න ඕන එක එයා කරන්න මොකක්ද කිය එක ඔහුට දැනුුවක් ඇැතිවෙඩ පුළුවන් එහම ඇත්තං ඔහු කරන මේ කාරය වැරදි බාව ඕ දන්නන්න පුලට ඔය කාරණගත අනුවතමයි ශ්‍රී ලංකාව ඇතුළලට විස්තර කල්ලා තියන්නේ. උමතු බාව කියන එක විස්තරවෙන්නේ ඒඒ රටේ දන්නනීති සංග්‍රහය එක විස්තර කරලා තියෙන ආකාරය හැටියට ශ්‍රී ලංකාවක විදික් වෙනස්තරටවල වෙන වෙනත් වෙනති දිවට තමයික සිද් වෙන්නේ. උදාහරණෑ කැටියට ඔස්ට්‍රීලියාව කයින්ස් ලන්තය කියන ප්‍රාන්තේ ලංකාවෙ තියන කොටස් එකට අමතරව ඒැ පුද්ගලෙක් තමන් කරන කාර්ය භාරය කරන ක්‍රියාවලිය ගැන අවබෝධය නැතිවෙනවා ඒ ක්‍රියාවලිය නීතියට පටහැනී කියන එක දන්න නැතිවෙනවා ඉට අමතරව අපිෙන ඉන්පල්ස් ක්‍ර එහෙමන ඔට එන ආවේගයන් හසුරවා ගැනීමට තියෙන හැකියාව. ඕන පුද්ගලෙකට එම් හැකියාව තියෙනවා නමුත් යම්යම් රෝගතත්තුර උදර නැටියට මේනිියාව කියන රෝග තත්ත්වේද ආවීක පාලනය කිරීම හැකියාව හොඳටම පුද්දිලි නැතිවෙනවා. තඒ වගේ අවස්ථාවල දෙත් ඔහු ඕෝ කරන කාරයෙන් භාරය ැන වබෝධයෙන් සිරි්ට පුළුවන් ක්‍රියාවලිය නීතියට පන හැටින් බවදනගනඉට පුළන් ඉට අමතරව ඔට තමගේ ආවීග ශීිලි බාව නිසා එම ක්‍රියාවලේ පාලනය කරගැනීමට අවස්ථාව නැතිවෙන්න පුළුවන්. එතර මේ කාරණත්තුනම කුට පාචි කරන්න පුළුවන් හු උමුතු බවති බුණ නිසා නීතිය දන්න නීතිංකහා යටතේ ඔහුට දඩුවම් කිරීම වෙනුවට හුට වෙනත් ක්‍රමයකට වෙනත් ක්‍රමයකට ඔහුට ඒ දඩුවම වෙනුවට බෙහෙත් ලබා දෙන්න එමනත්තං ස්ප්‍රරිතාලකට යවන්න වගේ දෙයක් කියන්න පුළුවන් තුර හපු අනිකු ප්‍රශ්න තමයි මේ කොහොමද ඉතිහාසය ගත්තම කොහොමද මේක මේ තත්ත්යට ආව කියන එක මේකට බොහොම දර්ගි තිහාසයක් තියෙනවා නමුත් අද තියෙන නීතිය මේ විදියට ආවේ දහනම් මේ සතුවර්ශය සිද්විච් සිද්ධියත් නිසා අපකට කියනවාමක්නන් කේස් කියලාමක්නොන් rules කියලා මේක පාදනං වෙන්නේ එක්ට රචුදජිතෙක් නමක් තමයි මේකට පැට වෙලා තියෙන එහට දැනියල් මක්නෝටන් කිය බපුද්ගලයා දැනිියල් මක්නෝටන් කියන පුද්ගලයා කිටත ්‍රීියාව නැ ිවොන් මාදකෙන රෝකතත්වෙන් පික්ස කෙනෙක් රෝකතත්වය නිසා ඔහුගේට තිබුණා වැරදි විශ්වාසයක් මිනිස්සය ගේ පස්සෙන් එනවා අය ඔහු මරන්න යන්නේ පොලිසියත් මේකට සම්බන්ධයි එම රටේ ආණඩුවත් මේට සම්බන්ධයි කියන්න බොරු විශ්වාසයෝගේ හිතය තිබුණා එනිසා බොහොම සැකයින් ජීවත්ව වේ බොහම බයින් ජීවත්ව වනේ ඒ නිසා ඔහු ජනයන තැන ඔහු ආවිධ රැගෙන කියියා මේ ඔහොම යන කොට එක්තරා දවස්සක ඔහුගේ අතින් පුද්ගලය මිය යනවා ඔහු පොලිසිතින් අත්තර ගොට ගන්නවා ඊට පස්ස වාතිකරණය ඉදිරියට පමණුවනවා. මේ අවස්ථාවේ ඔහු ගෙනී තිඥ කියනවා මේ බලන්නම පුද්ගයට ි නොන් මාධය තියනවා ස්කිප් ්‍රිනිියාව තියනවා ඒ නිසා මෙ හුට දඩුවන් කිරීම සුදසු නැහැ ඒවිෙනුවට වෙනත් යමක් ඔහට ලබා දෙන්න කියලා එතකොට මොහු උමුත්තු බව කියන එක අධිකන පිියරගෙන ඔහ යහනවා ස්පරිතාලෙකට. නමුත් මේ සිද්ධියයිෙන් පස්සේ මේ නඩු විභාගෙන් පස්සේ ඒගැ නඩු විාගගේ බලන් හිටපු මනිසු ඒ රට ආණ්ඩුව ඒ රටේ හිටපුකයි හැමනත්තන්න රැජින එහැමෝම බොහොම තරහ නම සිද්ියනිස.ඇයි මේ පුදගලයාටමම විශේෂ සසාණයක් ලබා දෙන්නේ මේ වැරැද්දම කරපුු අනික්කායටසාහනය ලබා නොද දෙන්නේඇයිතගොට ඒ අස්ථාවේ රටේ හිටපු House of loadෝs කියනඋපාර්ලිමෙන්ට එක්තර කොටසක් ඒය එකතු වෙලා නීතියක් සම්පාධනය කරනවා එකට අපි කියෙනනමක්නොට rules කියලා ඒ ඇතමයි මඟර කියපු පලවෙනි කාරණ දෙක යම්පුත් කලෙකුමොතු බවින් පෙලෙනවා නන් ඔහුට ඒ තමන් කරන කාර්යභාරය ගැන අවබෝධයක් තියන්න බෑ ඒ වගේ මහුකරන කායභාරය නීතියට පටහැනී කියන දැනුම තියන්න බෑ අප ගරින් ග්‍රීසින් කියන ොනොඉද න සහ uh, knowing what is doing is wrongෝ ඔොය කාරණා දෙක ඒ අනුව තමයි අද මේ තත්වයට නීතිය පැමි තියෙන්නේ නමුත් අප ඉතිහාසය ගරම් බැලුවොත් ඊට ඉ සතුවර්ෂ ගාන කියලා ඇතනම කිවොත් පැරණි රෝම සහ ග්‍රීක ශිෂ්ඨාචාරවලත් ඇත්තටම මේ සම්බන්ධයෙන් යම් යම් අය කතා කරනොකට යම් කෙනෙ මුතු බව පෙළෙනවාන හට දඩුවන් දීම කොයිතරං ශිෂ්ට දෑද සිවිිලයිස් සයිටයකට එම ශිෂ්ට සමාජයකට එක සුස්සු දාර්ද කියන කාරණාව මතු කරලා තියනවා ඇතිම අලුත් දැයක් නෙමයි එක බොහෝම දිගී ඉතිහාස ඇක් තියන සංකල්පයක් දැ දැන් අපි කියමක දැන් ඒ වගේ පුද්ගලයක් ද අධිකරණයන් නියම කොරොත් ීරණය කරොත් හරි මේ පුද්ගලයායට උමතු බව නිසා නීතිමය වශයෙන් ලීගල ඉන්සේන් කියල කැනේ මෙට මේ හරි වැරදි තේරුන් ැහැ එකහඳ මෙට ඊට පස්සේ මොකදද වෙන්නේ ැන්නේ මෙ හිරද ගෙදරට දානවද ඉස්ප්‍රරිතාාලකට දානවද නිදහස් කරනවාවද මොකද සාමාන්‍යයෙන් වෙන්න ලංකාවේ කන්ටෙක්ස්ට කඇර ඔවබොහොම හොඳ ප්‍රශ්නයක් තිනවශ දැන්. දැනට ලංකාව තියන ක්‍රමවේදය හැටියට මම එ්‍රමවද තේරුම් අරන්තියෙන මට්ටමට යම්කිසි පුද්ගලෙක්ට පධිකරණය තීරණයවනතු උමතු කෙනෙක් කියලා ඔට දඩුවම් දීමක් සිද්ධ වෙන්න නැහැ. දැන් විදාහරණයක් ගමු කෙනෙක් උමතු බව නිසා හෝගේ සැමියාව හෝ පිටිඳව උත් කරේ කතින් ගාතනය වෙනවා. තකොට ලංකාවේ දන්න නීති සංග්‍රය හැටියට වැරදිකර්ගයකුුණොත් ඔහුට ජීවිතන්තය දක්වා සිර දරුව ම මෙනවා එමනත්යි ලුංග හනීම වන්න පුළුවන් නමුත් හු උමුතු බාවි පෙරෙනවා නම් මේ දරුණ නීති දරුණු සෙන්ටන්ස්ක ට ඔහු ලක්වෙන්න නැහැ. ඒ වෙනුවට ඔ ඔහුව අංගොඩ මානසික රෝහලේ රඳවා තබන්න කියලා නියෝගයක් නිකුත් වෙනවා. නමුතීට වැඩා පොඩ්ගි වැරත් දක් කෙනෙක් අතිින් සිද්දුත් අපේතුම පුද්ගලේ ත පුත්තය උුට ගහනවා දතක් වගේ දෙයක් හැඩෙනවා නමුත් එත න එක වරයි ඒ වගේ අවස්ථාවලදී දන්න තරමින් ලංකායි වසාවියට පුළුවන් ඔහෝ වර්ධකරුව කරන්න ඇතුව ඔුගේ පවු්ලේ සාමාජිකයකුට හිතවතකොට කියන්න මොහෝ වහාම රැගෙන යන්න බෙහෙත් ලබා දෙන්න වෛදවටකට පෙන්නන්න කියලා. නමුත් කුමක් හෝල් ලොකු දඩුවමක් හිමිවඩ තිබ පුද්ගලෙක්නනාම් ඒැ උමුත්තු භාවය කියන තත්ත්වයට ලක් නොවී කෙලින්ම උසාබියෙන් දඩුව මහනියම් වෙනවාන අවුදු ගානක් සිරබත් කඩ වෙන දඩුවමක් නං ඒ වගේ කෙනෙක්ව යැවැන්නේ අංගොඩ මාන්සික රෝහලේ ෆොරන්සි ෝර්ඩ එමන ආදිිකන මාසි වාටෝට ඇතුළත් කරලා එහි රඳවා තියන්න ඕනේ. ඒ රඳවා තියෙන අයව විිං වි උසාාවිය විසින් පත්කරපු ට්‍රයි පුද්ගල කමිටුවක් විසින් ිටිවිට ඒ නිරීක්ෂණයට ලක් කරනවා ඒගේ මානසිගුරෝගය සුවවෙලාද ඔවුන් තවමත් සමාජයට තර්ජනයක්ද ඔවුන්ට අවශ්‍ය කන ප්‍රතිකාර අංගොට මාහ සිකර හදි ලබෙනවාද වගේ දේවල් ඒ විල් පිටිගට බලන අප පකට කියනවා විසිට රැස් බෝ් කියලා එතකොට ඔය විදියට තමයි ලංකාවේ ඒදේ සිද්ධ වෙන්නේ එතකොට මං ලංකාවේ ඒ ඩර पපු කාले තුुल मම कीपता में विसस बोडटी ेलते तो एकट එनवा अध नवााइदवरे तोो स्वादी ना अधिकर नवायदीवरे या सम्बधනෑ है मैं පුुदගल बहेत्नियම කිරීමට आधििकर नवााइवරया पुद गलයාගේ मांडस करताते आप पर रिक्षावर ला करन किमत प्रराज्य निෝचनය करना... කෙනෙක්නවා හොඟක් වෙලාවට ඒ එන්නේ අපි කියනවා නීති පැත්ත ගැන හොද අවබෝධයක් තියෙන කෙනෙ ඊටාමතරව බන්ධනාගාරය නියෝජනය කරන්න පුද්ගලය කෙනවා තුරුව ත්‍රයි පුද්ගල විසිඩි බෝඩ් එක තමයිඒ ට උමුොතු බාවටට උසාවිසින් තීරණ කර පුද්ගලයක ආයි බැලෙන්නේ එතුකොට කවුරුවත් ග බොහොම්ම පුංචි වරද්දක් කරපු කෙනෙ කැරන්් නිත් ගෙදර යන්න හම්බේ නෑති හොක්කාහිතඉන්නවා උමුත්තු ඉකර කිවුවම හරීමක ඉවරයි එයා ගෙදර න්න කියෙලා උසාාවයෙන් නියෝගෙදෙනනවයි කියලා. නමුත් ඒ විදිරි නම එක සිද්ධ වෙන්නේ. එකන දැමටමතකයි ඔබතුමා අපිට ලෙක්ෂස් කරනකරත් කිව සමහරලාවට උසාවියෙන් සිරදරුවමක් ලැබිලා හිර ගෙදරින් දලා ගෙදර යන්න තියන චාන්සක වැඩි, උමුතු බව කියලා හොස්පිටල් එකට ගැෙනෙ අංගොඩ මානසික රෝහලය අධිකරණ එක ැිේ කොල් ජීතන්තය දක්වා සිරිඳද ම ු කියල වුදු වික් හිරගෙදර ඉන්න ඕන හැබැයි උමුතු බව කියලා අංගොඩ මාන්සි රහල ඇධිර වාට ඩික සහට අවරදු විශ්ට හ කාලයක් ඉන්නේ අවස්ථත් තියෙන්න්න පුළුවන් ඒ බොහොම ඔයගලොකොරකු ප්‍රශ්නයක් ඇතටම . අයිතන තිනෝෂත් දන්නව ඇති අතිකරන මනෝවෛද්‍ය ඒක කිය ඉඳලා ඉන්නවා සහාරය අවුරුදු විස්සතිහ ඒක කියය තුළ හිටපු අය සමාරලාට එඒයාගින් වෙලා තියන වරද මොකක්දිකෙ ලැහුුවම එයායට කොමත්තු බව කියන උපමුතු කෙනෙක් කියලා උසාාවේ තීරණය නොකළ නම් වෙලාකට එඒයා ගෙරගලා. සමාරය බොහොම සුලු ලීවරට ඇවිලා තියෙන්නේ අගොල්ලු හරට නමුත්හඟක් වෙලාට වෙන්න මෙතන පවුලේ කෙනෙක් නැත්තං එයා ගැන වගකීම භාරගන්න අ විසිටස් බෝඩ් කියන අයට වගීමක් ඇතුව එයානි දස් කරන බෑ සමාජයට විශේෂෙන්ම ය පුද්ගලේක මකන් සිකරෝගේ උගර මට්ටමෙන් තියතුනාා බහෙත් බලටත් ලොකු ලොකුවට එරේ සනිප වෙලා නැත්තං පවුලෙෙනෙකුත් නැත්තං එයයා බලාගන්න ලංකාව නීතිය හැටියට යව නිතාස් කරන්න බෑ එතුකට බොහොම පොඩිවරක් වඩක් පුළුවන් නමුත් සෑහෙන කාලයක් අංගල රූහලේ ඒක ගතුට රැද වෙලා ඉන්නවා. එක බොහොම කන ගරු දායග තරත්යක්. ඒකත් එක්ක මම අහන්න කැමති තවදයක් තමයි දැන් සමරට අපි පත්තරවල දකිනවා සමාජමාද්‍යවල දකිනවා මේ කියැ අපි කියනවනේ මේකත් බොහොදුරුටර අම්මලාතින් අත දරුවෙක් මරණයට පත්වෙන කෙලින් එක ෝෂි ීඩිය ල නිස්සල යන විදිහට අම්මල ලමෙකු මරණවා. එතකොට සහල්ලාවට මේක ගැන කට්ටේ ගොඩක් කතා වෙනවා අම්මට හොද නැති විදිහට ඇයි මෙහ මම්ම කෙනෙක් මේ විදිහට කරන්න වගේ දේවා මේ වවා සමහලට පස්සේ හන්න හම්බෙනව යමසාවින්න දහස්ස වනයි කියලා. ඉන්ෆන්ටියිට් සම්බන්ධෙන්. ඔබතුමාට මොකදද ඒ සම්බන්ධයෙන් අධිකර නොනොයිද්‍ය විද්‍යාාවවෙ සහධිකර නැත එක් වැඩ කරලා තියෙනකොට ඔබතුමාගේ තියෙන ඒ සම්බන්ධයෙන් බිස්සර මොනවා දැනුම මොනවාද. ඉන්ෆියිඩමත මවක් විසින් තමන්ගේ දරුව පවෞද්දු රඩුවෙන් යි ඉන්ෆිසයි් කියන මේ කොටසට වැැටෙන්නේ මවක් විසින් දර්ය ඝාතනය කොළොත් විතරයිය පියක් දර්ව ගාතනය කළටයින්ෆටිසයිට කියන පොටසට නීති ඇරතේ ඇර සහනයක් නැහැ මවක් විසින් තමාගම දරුවෙක් වයසවෞුරුදුර් මාස දොල්හට අඩුව ඝාතනය වීමක් වුණොත්. තමයි මේ ඉන්ෆන්ිසයිට් කියන කොටසට එය වැටෙන්නේ. එතුකොට ඉතිහාස ගත හේතු නිසා ඉන්ෆිසයි් කියන කොට ආශයට වැටෙන මවුරුන්ට විශේෂ සහනයක් ලබා දිල යෙනවා මේකට හ ඇතුව වෙන්න පුළුවන් මවක් දටුවෙක් බිහි කරලා ඒ එන්න කාලය ඇතුළත විශේෂ්‍රෙන්ම මුල් කාලය ඇතුළත ඒ මාවගේ මානසික සමබරතාවය හඟක් වෙලාවට බෙනසන්න පුළුවන් දහන හැඩිට ගත්තත් කාන්තාවගේ ජීත කාලය ගත් අපි ගත් තම ඒ කාන්තාවගේ යුත කාලය ඇතුළත බැඩ්ඩිම්ම මාන්සික රෝකයක් හැදීමේ අවධානමක් තියෙන්නේ දරුවක්කව බිහි කරලා එන මුල් මසතුනේ. තොට ඒ කාලය කියන්නේ බොහොම අවධානත්මක කාලයක් මවට. එතකොට මේකට හේතුවෙන්න පුළුවන් දරුව බිහිකරපු ගමන් මවගේ ශරීරෙල් ලකු වෙනස්කම් සිද්දුව හෝමෝන මට්ටමින් රුද්ධිර ප්‍රමාණ මට්ටමින් ඉම ලජිකල්. ටම ලොක ලක වෙනස්ක සිද් වෙනවා. තු සම්හර වෙනස්ක මානසික සංකුරතාවරට මූලිකර වෙනවා. මානසික සම්බර්තාවය වෙනස් වෙනවා. අනිත්තක කුඩා අදරුව ගෙදරන්නකොට එදරුව නිදීකරවන්න ඕනේ එදරුවට කෑම දෙන්න ඕනේ තවත් දරතුු ඉන්නවාගේඒයබලා ගන්න ඕන තුවට මාවටට මාවට මේකටි තාවත්ම විහේසකාරේ කාලයක්. අපිගෙන බොහොම ස්ට්‍රෙස් ොල් කාගය. තර මේ කාලය ඇතුළට මාගේ මානසික රෝග තත්වයක් ඇැවීමට තින්න. අවස්ථාව ඉතාමතු වැඩි. මහිතන මේ කාරණ මුල් කරගෙන උසාවයෙන් පවා මවකර මේ විශේරෂ අවස්ථාවක් ලබාදිලා තිගෙනෝ ම්‍යාතින් දරුවෙක් මියයාමක් වුණත් විශේෂ්‍ර සාහනයක් ලබා දෙනවා කියන එක. තර ඉන්ෆන්ටිසයිට් කියන කොටසට වැටෙන අම්ම කෙනෙක් ආගොත් මගේ වගකීම සහ අධිකරන්න මනසික මන්සි විෂ්‍යායකි වගේම තමයි උස්ථාවයට පෙන්ලා පෙන්ලා දෙන එක කොහොමද ඇගේ මාංසික සම්බවරතාවය දරවා බිහිම බිහීම නිසාාව නස්ටන කියනෙක්. ඒක උසාාවයට පැඩදි කල දෙන්න පුළුවන්න උස්සාාවය බොහොම කැමැත්තිෙන් ඒ මවර්තට සහනයක් ලබා දෙනවා. එතකොට සහර අවස්ථාවලදී අත්හිිටකූ දඩුවන් දෙනවා. මොකද ඒ වෙලාව උසාාවය තීරණය කරනවා අපිතුම අධිකරන මනුවෛ්‍යවරේ හෝ මනවෛද්‍යවරය පතව දුන්නොත් ඔවු මේ මාවගේ මාන්සිේක සම්බරතාවය ව්‍යස්සුනක් දරුවා බිහිවිීම නිසා ඒ නිසා තමයි මේ සිද්ධිය වුණේ කියලා හොගක් වෙලාවට දරුවමක් දෙනවා වෙනුවට ඒ මවවමුකර නව අෛද්‍යරේකාවට බේත් ලබාගන්න. ඒ ඒක තමයි ඉන්ෆෙන්ටිසයිට් කියැන අස්ථාව සිද්ධ වෙන්නේ ඒක ඉතාමත් හොද නීතිමය තත්වයක් අයිනිසාම්ම තැකරතින හොඟක් මවවරු මෙති බෙනැත්තන් ඒ ඇත්තරම හිදයනවාඇු ඇත්තරම අනි දරුව හොට මකට වෙන්නේ. අනිත්තක මෙම බොහොම ලෑන් කරලා කරන අපරාධන මේ ඇතටම හොගක් වෙලාවටේගේ මාංසිකත් වේතිවෙන යම්ම් ගැටටු ලසැවෙන ප්‍රශ්න මේ කතේ තම හොද තත්තැ රයතුම ම දකින්නේ ඒකත් එක්ක තව අහන් ඕන දැත්ම මින්න්සැටිෆයන් සම්බන්ධය දැන්ගබතුමා දැන්කි කිව්වේ දඩ නිීති සංග්‍රහය හැත්ත හත්වනි වගන්තය සම්බන්න්නේ. අපි පොඩක් හැත්තේ අටවැනි වගන්තිය සම්බන්ධය කියන්නේ මත් පැන් මද්‍රව්‍ය භාවිතය නිසා මනසට ඇති වෙන අසමතු ලිද තාවය හෙම ඇත්තිගන ඉම්බැලන්ස එක හන්ද වෙන අපරාධ සම්බන්ධය කොයි විදිහටද අධිකරන මනොවෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන්න තියෙන්නේ මොනවිදිහටද ඒ මොනවිදිහටද අධිකරණයේදී බැලෙන්න්න කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්න. ඒකට අධිකරට මයින්ත මනොවෛද්‍යවරය හැටේට මම ලොකුවටම දායක වෙන්න නැහැයි එක ක උසාාවිය විසින් තීරණය කරන්න දෙයක් තැ උදාහරණයක් හැටියට අපි මුතු බව කියලා තිීරණය කරන කාරන දෙක් ගෙන කතාය කරන්න එකක් තමයි ඔහු කරන්න කාර්ය ඕකන ක්‍රියාව ලිය ගෙන අවබෝධයක් නැටවී හ කන ක්‍රියාවලිය නීතිර පටහැන කියන අවබෝධය නැතිවීම තුව තත්යන් දෙකම කෙනෙක්ට මත් පැන් මනිසා ඇතිද පුළුවන් නම්ෙනත් මද්‍රාවවයක් ගැනනි මනිසා තත්ව දෙක ඇතිවද පුළුවන් ත්‍රමක කරතරවෙේ තමයි කියන එක තත්ක ඇතිවෙලා තියෙන මානසි කක් නිසාදන datang <Sanye> මනු මද්‍රවයක් ගැනීම නිසා ස අවස්ථාවලද මෙ දෙකමතින මා ති කෙන මද්‍රව ගැනීමෙන් passwordුව yangගේකායි පුුව terrang උත්සා කරන එකතත් දෙක හෝ අතින් සිදු විච වරදට කොහොමද බලපෑේ මද්‍රව ගැනීම කොච්චර ප්‍රමාණකට බල පෑවද ඔහුගේ මාංස්කරෝගගේ කොච්චර ප්‍රමාණකට බලපෑවද කියලා උසාවිතර පැදලි කරලා තමයි මම කරන්නව නහොත් අවසාරන තීරණය ගන්නේ උසාවියෙන් ඒකට මගේ මමන් දෙන වාර්තාව ටාමතරවතත් ගනොක් කාරණා උසාාවිය සොයා බලන්න වෙනවා ඒකත් එක්ක මේ අන්තිමට මගේ හැ තියෙන ප්‍රශ්යක්ත්තම ඇබතුමාගෙන් දැන් අපි උසාවයේදි දැන්. අපි අපිට ගන්න පුළුවන් ෆ්‍රීවෙල් එහෙම නැත්තං තමුන්ට තනියම තීරණ ගැනීමේ හැකියාව තියෙනවාද. එහෙම නැත්තන් අපි කියනවා නෑ ඩිටර්මිනිස්ටිකය කියන්නේ. තමුන්ට තීර ගැනීමේ හැකියාව නැහැ අපි හැදිච්ච වැඩිත පරිසරය ඒම නැතන් ජානමය පසුබිම ඒවගේ සාධක ගොඩක එක්කාසුවෙන් ඇතිවෙච්ච දෙයක් හන්ද වෙන වැදක් වන්න පුළුවන් එකන ැිෙන මාංසික රෝගයක් ඇතිවෙන එක මාංසික රෝගයක් හඳ මනොහර වැරදකට එළඹෙ එක වැරදකරන එක හේතු රාශියකින් ඇතිවනදක් වන්න ළන්ග ොඩටි න බලික ඩිටර්මිනිසම්ම එකක්. ඇතුව තමයි හටගන්න දඩුවන් කරනකොට බලන්නේ ෆ්‍රීවිල් එක තනියම තිීරණ ගැනීමට හැකියාව යෙනවයි කියන පදනම මතින් තමයි ගොඩක් නීතිී ගොඩනගිල තියෙන්නේ. එතකොට ඒ පොඩි දකින වෙනස් ස්වභායකන පොඩ පරස්වර විරෝධී ස්වභ වයක් තියනවද ඔබතුමාගේ ඒක සබන්ධ යෙන අදහස ොක්දමේ ්‍රීවිල් සහ ඩිටර්මිනිසස් අතරමේ මානසික රෝග සහ, අධිකරණයේදී මේ වැඩකරන කොට අධිකරණය තීරණ ගැනීම සම්බන්ධයක්. ඔබතුමාගේ තියෙන අදහසමකක්ද. තැ ැ මගේ ක්ෂේත්‍රය වෙන්නේ අපන වෛද්‍යද්‍ය මානසික මනුවෛද්‍ය විද්‍යාව සාධිකරන මනුවෛද්‍ය විද්‍යාව. උසා උසාවිය පසුබිම වෙන්නේ නීති. සහ ඒ නීතිය පිටු පසතියන ෆිල්ෝසෆී තමනයි බලබානතුට ඒ දෙක කාරණ දෙකක්. ඒ දෙක එකක් වෙන්න පැහැ. ත වෛදවරේ හැරට මම තීරණයක් ගත් යුතු නැහැ. යම්පුස්ගලෙක් මේ බරුද්දට දඩුවන් ලැබිය යුතුද නැද්ද සම්බන්ධයෙන්. එටොයා ඔයා අහන, ප්‍රශ්ණය පිටිපස්සතියන්නේ නොව ඔය දෙකාන්තර දර්ශනය සම්බන්ධදර් සම්න් තිය එතකොට එ දැහැන එකටට ඔස්ට්‍රේලියාව ගත්තාම මූලික හරය ඔයා කියපු ොලටරිෙනස්සන් ඉන්ටට් ඔය කාරණා දෙකානුව තමයි කොච්චර දරුවවා හිමිවීද යුතුද දඩුව හිමිෙනවන කොච්රදුවමක් දෙන ියයුතු ගෙන එක තිරණය වෙන්න. ම දීට අමතවි මිට ගේටිං ෆක්ට සෙහමනත්තංඒ දුවමට ලිහිල් කිරීමට හේතුවන කාරණ ගෙන හැර දක්වන්න පුළුවන්. උදාහරණ හැටියට යම්කිසි පුද්ගලෙක් දරුවක් කුඩා දරුවෙක් වෙන්න ගොට හුව ිංගි අපපචරයට ලක්වෙනවා. ඒ නිසා එ ලංග අපචාරය නිසා එක ඔහුගේ ඔෑගේ මුළු ජීවිත කාර්ටම් බලපානවා ඒ නිසා ඒ පුද්ගලයා මද්‍රවය ගැනීමට යොමුවෙන්න පුළුවන් මද්‍රව ගැනීම නිසා තවත් බැරදි ඔහු අතින් සිද්ධ වෙනවා එතකොට ඒක අපි සලකලාා බලනවත්. තලොක අන්ත දෙකක් එක අන්තේක ඉන්න කියන්න පුළුවන් නැහැ නීතිය බොහොම පහැදිලි නීතිීතියට මේ විදියට මේ විදියට හොට දරළුවන් දෙනවා. තව අන්තේක ඉන්නයි කියන්න පුළුවන් නෑ අපි නීති හල්දල තියෙන මිනිස්සුන්ට දඩුවන් දීම විතරක් ේ අය අප ඇයි අප දුවන් දෙන්නේ අපි දෙන්න මනිසුුව යහ මගට ගන්න එහෙමනං අපි යුසාාවයෙන් කරන්න ඕනේ කෙනෙක්ව හරි මාර්ගයට ගැනීම නිසාත් දඩුවන් දීම නෙමේ. තට එකේ කරටවල් ඔය අන්ත දෙකා අතර කොයිහැරි වැඩෙනවා. එතකොට තමන් වැඩ කරන තැන අනුව මම තීරණෑ ගන්න ඕේ මේ උසාාවිය කොහෙද මේක මාකක ඉරදාල තියෙන්නේ. තු ඒ අනුව තමයි මගේ දෙන වාර්තාවත් සැකසෙන්නේ. කොට අපි කිටමොක යම් කිසි උසාවියකින් එක අන්තයක්න අරන්තියන නෑ නීතිය පැහැදිලි නීතිය මේ ඉදිට තියෙන් නොන මේ එක තියන දරුවු ලැබෙන මේ නැත දරුවු ලැබෙන නැෑ. තොට මගේ වාර්තාවේ අනෙ කාරණා ගෙන හැර දැක්වීම ලොකු ප්‍රෝජ නැව . අනිකන්තය තියෙන උසාවිියකට ඒ කාරණ පැහැදිවී කිරීම තුළින් පුද්ගලයකට යම්කිී සහනයක් එමනැත්ං දඩුවම් වෙනුවට ප්‍රතිකාර එැත් රිහැබිරිටේශන් ඒ වගේ දෙයක් ලබාගන්න පුළුවන්. නමුත් අවසාන් තීරණය හැමවෙලාම උසාාවීෙන් ගන්න නැතින් ඒකට අපි හිස නමන් ඩෝන මොකද අමාරු කරතර වය කරන්නේ අපිට කවදාවත් තීරණය කරන්න වෙන්නේ මිසිකුත්් හරිද වැරදි කිය තාමත්ය බෑරුන් දෙයක්. ඒ නිසා අපි රේජ ගත්ති පරාස ඇත්ති පරාසය ඇතුළතඒක උසාාවය එක විදිරදම එක ක්‍රියත්ම කරවන්නේ මදනේ ප්‍රශ්ට උත්තර ඇලබුණ ද කියලා. ඔ ඇත්තනම ඒක තමයි ඒ වගේ උත්තරත් තමයි අන්ත දෙකක කියන්නේ අර. සම්පූර්ණයෙන්ම පුද්ගලයාන් මතම වර්ද පැටවෙනවද එහෙම නැත්තං පුද්ගලයාගෙන් බරද ස්වාඇත්ත වෙනවාදේ කියන්නේ පුද්ගලයට වර්ද පැටව නැද්ද කියන. ඒ පරාස ඇතුළ තමයි ගොඩක් වෙලාවට උසාේ තියන්නේ එක කොයි පැත්තරද නැඹරුුවන්න කියලා එක ඒ තිය රටේ නීතිය සම්බන්ධයෙන් තියන දර්ශනය රටිය ජ එකකක්ද හෙමනැත්තං හැබලිටේට කරන පුුණ රුත්තාපනය කරල්ලා මිනිසුන් එලියට ගන්න ඒ විදිහටද කියලා එක අනුව තීරණය වෙන්න පුළුවන්දය.හෙනං බොහෝමත්න සූති ශේෂන්දවයි දැංජලඩියල් විස්මහත්මැයට අපිත් එ එකතුනාට මේ අද පොඩි සාකච්ඡාවක් ගත්තේ. අප ඉදිරියේද බලාපොත්තු වෙනවාව පොතුමත් එක් මේ වගේම සාකච්ඡා ඉදිරියේදී. කරගෙන යන්න අධිකරන මනෝ විද්‍යාව සම්බන්ධෙන් ඒ වගේ මධධිකරණ මනු වෛද්‍ය විද්‍යාව හා සබැදිල තියෙන දේවල් වෙන තියෙන සංකල්ප ගැන ඉදිරි දි කතා කරන බලාපොරොත්තු වෙනවා. එ එහම් අපි බූදුනාට ොම් මත් ස්තතුතියි කියලා කියන්න කැමති අපිත්තක එකදුනාට.ඇබොහෝම මස්තුූතියි මාව මේ වැලස්්‍රරාන් සම්බන්ධ කර ගත්තාට දිනුෂ බොහෝපෝ මස්තුූතියි. ොම සතුතියාද අප තැක්කම ුතු ඩ ගත්ක එක තුනනාට දිත් මේවාගේ ීඩියොත්තක්ක ගුලොත්තැක්ක එකතුවෙන් බලාපොත්තු වෙනවා ගුල කැමති ඩියෝස් මනවාද ඔගු බල කැමති පික් නොවාද ල ැමති කන්සෙක් නොද කියලප ැකම ක්ෂනෙන් කෙන්ටක් විදිහිෙර දාන්න ෆස්ු පේජ් ගහරහා සම්බන්ධ වෙලා අපිට කියන්න අපි මේමගේ විඩියොතයගොලොත්තෙක්ක බෙදාගන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා